මෙන්න බලන්නකෝ මේ කුරුල්ලට හොරකම් කරන්නනේ පුරුදු කරලා තියෙන්නේ. මාකට් එකට ගිහිල්ලා වෙලෙන්දන්ගෙන් සල්ලි උස්සගෙන ඇවිල්ලා මෙයාගේ වැඩේ මේ කබඩ් එක පුරවන එක කියනවනේ. යාළුවනේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම මේ විවේකී සතියන්තයේ එන්ටර්ටේන්මන්ට් පැත්තට බර බොම අපූර්ව වීඩියෝ ටිකක් මිස පුදුමයත් එක්ක බලන්න සෙට් වෙන්න. බලන්නකෝ හරියට අපි අතින් කෝටු කෑල්ලක් උඩ දදා අල්ලනවා වගේ මේ එස්කවේටර් ක්‍රියාක්‍රමයේ දැවැන්ත කොටයත් එක්ක දාන සෙල්ලම. මෙන්න මේ මිනිහයාගේ බෝලිං ඇක්ෂන් එක බලන්නකෝ. මේ ඇක්ෂන් එක දකිද්දි මට නම් කීප දෙනෙක්ගේම බෝලිං ඇක්ෂන් මැවිල පේනවා. වාට පේන්නේ කවුරු වගේද? එක කකුලක් අහිමි පුද්ගලයින්ගේ ෆුට්බෝල් මැච් එකක් තමයි මේ වාලා දකින්නේ. වාව්, කොහමද ඒ ගෝල් එක? හරියට දැන් දවස් 2-3කට උඩදී බ්‍රසීල් ප්ලේයර් රිචාලිසන් ගහපු ගෝල් එක වගේනේ. මේ තියෙන්නේ ඒ ගෝල් එක. ෆුට්බෝල් ලවර්ස්ලා නම් දන්නවා ඉතින් මෙහෙම ගෝල් එකක් කියන්නේ මොනතරම් පිස්සුවක්ද කියලා. මේ බලන්නකෝ මේ පිස්සුව. ඈ කොහමද ඒක කරේ? සමහර මිනිසුන්ට යාළුවනේ මහා පුදුමාකාර ආසාවල් නේ තියෙන්නේ. කොහමද shopping cart දෙකක් set කරගෙන මෙයා කාර් එකෙන් දාන වැඩ කිඩ ටික. මෙන්න මූට නම් බූරුවා කියලා අහුවෙන්න එපා. පේනවනේ යඟ. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ gym යන යාළුවට පෙන්වලා කියනකො මෙන්න මෙහෙම. මේ බලපම් බං ඇඟ හදාගන්න නම් ඕනි බූරු වෙට්ට පුළුවන්. හොටි. බලන්න මෙහෙම සීන් එකක් ඔයා දැකලා නැහැ නේද කවදාවත්? හැබැයි ඉතින් එහා පැත්තේ ඉන්න එකාගේ තනකොළ ටික කන්න ගිහිල්ලා මුන් ගොන්නු වගේ ඇන ගන්න ගියොත් තමයි ඉතින් ටෝච් එක අම්බ්‍රෙල්ලා පවුඩර් වෙන්නේ නේද? වෙන මේ සීන් එක පොඩ්ඩක් හොඳට බලන්නකෝ. කොහමද ටිකිරි මොලේ? දැන් ගණන් ගොපුටුව නේද? බලන්න ලීටරේ ගානේ තියෙන බියර් වීදුරු 13ක් මේ අක්කා එක සැරේ අරන් යන විදිය. කිලෝ 15කට වඩා බර ඇති මං හිතන්නේ. අම්මෝ දවසකට 10 දෙනෙක් විතර වැඩ කරන්න පුළුවන් පේන් බාස් කෙනෙක් නේද? අපේ පාරවල් දෙපැත්තේ සුද්ධ කරන්න අර ප්‍රාදේශීය සභාවෙන් තනකොළ කපන්න දාලා දෙන අයියලා මතක් වෙනව නේද මේක දැක්කම? අර පඳුරක් කපලා විටක් කන්නේ, ඊළඟ පඳුර කපලා වතුර බොන්නේ. ආන් ඒ අය. බොරු කියන්න ඕනේ නැහැ. අපේ රට මෙහෙම තැනකට පත් කරන්නත් රට කන දේශපාලුව වගේම රාජ්‍ය සේවයේ වැඩ කරන ශරීර හොරු ටිකක් අනිවාර්යෙන්ම වග කියන්න ඕනේ. කවුරු කොහොම කිව්වත් අපේ රට ඇතුලේ සමෝසා ජනප්‍රිය වුණේ සූටි අහිඳනේ. මෙන්න බලන්න ඉන්දියාවේ නිෂ්පාදනය කරපු සුපිරිම සමෝසා හදන මැෂින් එකක්. පිටිකුලිය එක පැත්තකින් දැම්මා, කරි ටික අනිත් පැත්තෙන් දැම්මා. ගානට ලස්සනට සමෝසා ටික හැදිලා එනවා පටපට ගාලා. වාට තියෙන්නේ බැද ගන්න විතරයි. මෙන්න මේක බලන්නකෝ. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම නිර්මාණයක් නේද? මම එහෙම කියන්නේ වෙලාවකට ට්‍රැක්ටර් හරවන්න ගියාම ගෝලයටත් පොඩි සපෝට් එකක් දෙන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවනේ. එහෙනම් යාළුවනේ වෙලාවකට අපිට කෑ ගැස්සෙන්නේ නැ මෙන්න මේ වීඩියෝ එකත් බලාගෙනම අපි අදට වීඩියෝ එක අවසන් කරමු. අසනීප තත්ත්වයේ ඉඳ වීඩියෝ එකේ අවුලක් තියෙනවා නම් මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. එහෙනම් අපි හෙට හවස 6ටත් අනිවාර්යයෙන්ම මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ගිහිල්ලා ඉන්නම්. ඔයාලට ජය.